චාව එන්ජල්ස්, කොහොමද ලප කැරැල් වලින් තොර, කුණු කුරුල වලින් තොර හැම එල්ලා වෙටෙන්නේ නැති පහපස්සමක් සඳහා අනිවාර්යෙන්ම හොඳ නයිට් ටයිම් රූටින් එකක් තියෙන්න ඕනේ. ඉතින් මේ තමයි මගේ සරල නයිට් ටයිම් රූටින් එක. යමු ඒක මොකද්ද කියලා බලන්න. ඉතින් හැමදාමත් මම දැනට අවුරුදු 3ක වගේ කාලයක ඉඳන් තමයි මෙන්න මේ නිව්යා ක්ලෙන්සර් එක භාවිත කරන්නේ. ඉතින් ඇත්තටම ගොඩාක් හොඳ ක්ලෙන්සර් එකක්, මේක 2 in 1 ක්ලෙන්සර් එකක්. ඒ කිව්වේ මේ ක්ලෙන්සර් එකේ ටෝන එකත් අන්තර්ගතයි. එතකොට වෙනම අපි ටෝන කරන්න ඕනේ නැහැ. හොඳින් මුහුණේ තියෙන කුණු දූවිලි ඉවත් වෙනවා. ඒ වගේම ඩීප් ක්ලෙන්සර් එකක් විතර භාවිත කරන්න පුළුවන් දෙවතාවක් භාවිත කිරීම මගින්. ඒත් එකම ඇක්නී එන්නේ නැහැ, හම ඩ්‍රයි වෙන්නේ නැහැ, හමේ තියෙන කුණු දූවිලි හමට කිසිම හානියක් වෙන්නේ නැතිව ඉවත් කර ගැනීමේ හැකියාව තියෙනවා මේ ක්ලෙන්සර් එකට. ඉතින් එහෙම නැතිනම් ඔන්න ඔයාට පුළුවන් ඔයාගේ ස්කින් ටයිප් එකට මැච් වෙන ක්ලෙන්සර් එකක් හරි භාවිත කරන්න. අනිවාර්යෙන්ම ඔයිලි, ඩ්‍රයි, සෙන්සිටිව් මෙන්න මේ ස්කින් ටයිප් වලට අදාළව තමයි අපි අපේ ක්‍රීම්ද හැමදේම භාවිත කරන්න ඕන. මතක තියාගන්න ෆේස් වොෂ් එක, ෆේස් වොෂ් සබන් නම් මං කියන්නේ ගන්න එපා කියලා. මොකද හැම තෙතමනේ ආරක්ෂා කරගෙන කුණු දුවිලි ඉවත් කිරීමේ හැකියාව තියෙන්නේ ක්ලෙන්සර් එකට නිසා. හරි, ක්ලෙන්සර් කළා, හොඳින් මොහොන සෝදගත්තා. ඉතින් හොඳටම කුණුදු වෙලිවත් වෙනවා. ඉතින් දැන් අපි මෙන්න මේ විදියට පිරිසිදු ටවල් එකකින් මොහොනේ තියෙන තෙත ඉවත් කරගන්න ඕනේ. ඇත්තටම මේ පියවර ඔයාට ඔන්න පැහැපත් සමක් ලබා ගන්න ඕනේ නම්, ලප කැලල් වලින් තොර සමක් ලබා ගන්න ඕනේ නම්, මුහුණෙන් එල්ලා වැටෙන එක පාලනය කරගන්න ඕනේ නම්, පිම්පල් එන එක විශේෂයෙන්ම නැති කරගන්න ඕනේ නම්, මේක තමයි මැජික් එක. අයිස් කියුබ්, අයිස් කැටේ කියලා මම කලින් ඉඩියා කරලා ඇති. ඉතින් මතක තියාගන්න මොනේ දේ තමයි පිරිසිදුව මේ අයිස් කැටේ හදාගන්න ඕනේ. මේ දවස්වල තියෙනවා ට්‍රේ, අයිස් ට්‍රේ එකටම අර මේ වහන්න පුළුවන් උඩ පියනක් යන. ඉතින් අන්න ඒ වගේ අයිස් ට්‍රේ එකක් අරගන්න ගොඩාක් වටිනවා. ඉතින් මෙන්න මේ විදියට එකම තැන ගොඩාක් වෙලා තියාගෙන ඉන්න එපා. රවුමට 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 කරකවන ගමන් මුළු මුහුණම මෙන්න මේ විදියට අයිස් කියුබ් කරගන්න. ඇස්සර තියන්න පුළුවන්, කටවටේ ඕන තැනක තියන්න පුළුවන්. ඔන්නාට ඇක්නි වගේ තියෙනවා නම් ඒ තැන්වල ටිකක් තියාගෙන ඉන්න. ඇක්නින එක පාලනය වෙනවා. දැන් අපිට ඉතින් මාසිකට සැරයක් ඇක්නි එනවනේ. ඒ වෙලාවට පුළුවන් පිරිසිදුව හදාගත්ත අයිස් කැටයක් ඒ ඇක්නි උඩ තියන්න. එතකොට ඒක ඉබේම එන්නේ නැහැ. ඒක එහෙමම බැහැලා යනවා. කරලා බලන්නකෝ. ඉතින් ඔයාලට මගේ මේ මූණේම රතු වුණා. ඉතින් ඇත්තටම හොඳයි අර ඔය ලප කෙලල් තියෙනව නැති කරගන්න වගේම හැම එල්ලා වැටීම පාලනය කරනවා. ඒත් එක්කම විශේෂම දේ තමයි ඇක්නි එන එක නැති කරන. ඉතින් ඔන කුරුලේ ආසදි දහමක් නම් ඔයාට තියෙන්නේ හොඳ පිරිසිදු අයිස් කියුබ් හදලා අනිවාර්යයෙන්ම රෑට මේ ට්‍රීට්මන්ට් එක කරොත් ඔන්න සති දෙකක් තුනක් ඇද්දි ඔයාලටම වෙනස තේරේවි. දැන් මේ කූල් වතුර ටික හොඳින් මුහුණට උරා ගන්න තියන්න. ඊට පස්සේ ඔයාගේ ෆේස් සීරම් එක ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මම විටමින් සී සීරම් එක හදන හැටි මමගේ චැනල් එකේ කරලා ඇති. ඔන්න ඉතින් ඔයා ළඟ විටමින් සී සීරම් එකක් නැතිනම් ඔන්න පුළුවන් ඒ වීඩියෝ එක බලලා විටමින් සී සීරම් එකක් හදාගන්න. විටමින් සී සීරම් එකක් තිබීම ගොඩාක් හොඳයි. මොකද හැම එල්ලා වැටීම පාලනය කරනවා. හැම තින සියලුම ප්‍රශ්න වලට ගොඩාක් හොඳ සීරම් එකක් තමයි විටමින් සී සීරම් එක කියලා කියන්නේ. ඒ වගේම උදේ කාලයටත් රාත්‍රී කාලයටත් මේ දෙකෙදීම මම විටමින් සී සීරම් එක මගේ මුහුණට ඇප්ලයි කරනවා. ඇත්තරම මේ කුරුල වගේ කුරුලෑ ලප කැලල් ඉක්මනින්ම මකා ගැනීමේ හැකියාවක් තියෙනවා මේ සීරම් එකක් භාවිත කිරීම මගින්. ඊට පස්සේ අනිවාර්යෙන්ම අවසාන පියවර මගේ මුහුණට මම ක්‍රීම් එක ඇප්ලයි කරන එක.
ඉතින් අපේ ස්කින් ටයිප් එක අනුව අනිවාර්යෙන් අපි මොයිස්චරයිසර් එකක් ඇප්ලයි කරන්න ඕන හමේ තෙතමනය ආරක්ෂා කරගන්න. මේක තමයි මගේ ෆේස් ක්‍රීම් එක, චෙරදි කෝප්‍රා එකේන මෙන්න මේ ක්‍රීම් එක. ඉතින් ගොඩක් හොඳයි, මුහුණේ තෙතමනය ආරක්ෂා කරගන්න පුළුවන්, ගොඩක් හොඳ ක්‍රීම් එකක්. ඉතින් මෙන්න මේ වගේ චුට්ටක් අරගෙන හොඳින් උඩු අතට ඇප්ලයි කරන්න, ඒ වගේම මතක තියාගන්න බෙල්ලටත් ඇප්ලයි කරන්න. ඉතින් මේක තමයි මගේ චූටිම චූටි නයිට් ටයිම් රුටීන් එක. ගොඩ දෙයක් නැහැ, හැබැයි හොඳ පෝෂණයක් ලැබෙනවා මගේ හමට. ඉතින් ලස්සනට ඉන්න ආසක නේන්ජි කෙනෙක් නම් අනිවාර්යෙන්ම මෙන්න මේ ස්ටෙප් ටිකවත් කරන්න, ලස්සන පැහැපත් නීරෝගී සමක් තියාගන්න පුළුවන්.